බුද්ධානසේ විදර්ශනාවට ගන්නද? බුද්ධානසේ විදර්ශනාවට ගන්න කියන්නේ බුදුරයන් වහන්සේගේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවා? දැන් බුදුරයන් වහන්සේගේ ගුණයන් බුද්ධානුස්සතිය කියලා අපි වඩන්නේ නේද? ඒතර බුදුරයන් වහන්සේගේ ගුණයන් වඩනවා වගේම ඒසා ගුණයන්ගෙන් පිරුණාව බුදුරයන් වහන්සේ අවසානයේදී පිරිනිවන් මංචකයේදී අලුගොඩක් බවට පත් වුණා කියලා දකින්න. ඒක තමයි බුද්ධානුස්සතිය විදර්ශනාවට වඩනවා කියන්නේ. අරසා සාරාසංක කල්ප ලක්ෂ ගාන පාරමී පුරලා ඒ ලබාගතා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබල්නේ සම්මා සම්බුද්ධ රූපකායත් අවසානයේ අලු ගොඩක් බවට ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා කියලා දකිනවා. අරසා සාරා සම්මා සංක කල්ප ලක්ෂ ගාන පෙරුම් පුරලා ඒ අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානය පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍ය වෙලා ගියා කියලා දකිනවා. දැන් මේ තියෙනා වූ ශාසනයත් මේ තියෙනා වූ ධර්මයක් තව ඉදිරි කාලෙදී අනිත්‍ය වෙනවායි කියලා දකිනවා. ඒ වගේ අතීතයේ වැඩ සිටියා වූ බුදුරජාන් වහන්සේලා ලක්ෂ ගානක් අනිත්‍ය වෙලා පිරිනිවන් පෑවා මනසින් දකිනවා. ඒක තමයි බුද්ධානුස්සති විදර්ශනාවට ගන්න. ඒ බුදුරජාන් වහන්සේම විදර්ශනාවට ගන්න වෙනවා. එහෙනම් බුද්ධානුස්සතිය තුළින් සකස් වෙනා වූ සංහිඳීමෙන් ඒක ගන්න. තේරෙනවද? බුද්ධානුස්සතිය නිසා වැඩිම තුළින් හිතේ සංහිඳීමක් සකස් වෙනවානේ. තේරෙනවද? මේ සංහිඳීම කියන්නේ සමාධියේ මුල් අවස්ථාව තමයි. ඉතින් ඒ සමාධිය තුළ ඒ සංහිඳීම තුළ ඉඳගෙන අර විදියට බුද්ධානුස්සතිය වඩන්න. ඈ ඒ සංහිඳීම තුළ ඉඳන් බුද්ධානුස්සතිය වඩන්න. එහෙම සංහිඳීමක් සකස් වෙන්නේ නැත්නම් බුද්ධානුස්සතිය තුළින් අර ආනාපාන සතිය මම දැන් කිව්වේ අර ආස්වාදයේ දිග භාවයේ එක අරමුණක හිත පිටල ඒ අරමුණ ඔස්සේ හිත අරගෙන යනවා. ඉතින් සමාධියේ ආනාපාන සතියේ භාවනා කරලා හිත සමාධිමත් වෙනකොට අර විදර්ශනාවට ගන්න ඕනේ. මම දැන් මෙතනදි කිව්වනේ ඒ විදර්ශනාවට ගන්න. තේරෙනවද? සමාධිමත් හිතෙන් අර අනිත්‍ය සංඥාව දකින්න. රූපේ අනිත්‍යභාවය, වේදනාවේ වේදනාව අනිත්‍යභාවය දකින්න යන ඕන අවශ්‍ය නැහැ. රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. සැහැල්ලුව. ඒක ආස්වාදය. ඉතින් ඒ සැහැල්ලුව අනිත්‍යයි කියලා දකින්න ඕනේ. මොකද ඒ සැහැල්ලුව දැන් නැහැනේ නේද? දැන් තියෙනවද? භාවනාවේ නැගිටකම සැහැල්ලුව නැහැ. ඉතින් නැති දෙයක් උදෙසා බැඳිලා වැඩක් නැහැ. ඉතින් නැති දේ නැති හැටියට දකින්න ඕනේ. ඒක තමයි විදර්ශනාව කියන්නේ. ඇති දේ ඇති හැටියට දකින්න. නැති දේ නැති හැටියට දකින්න. ඉතින් මේ 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 දින දේ අනිත්‍ය වෙන හැටි දකින්න. ඉතින් එහෙම එතන තමයි විදර්ශනාව කියන්නේ. නමුත් ඒක අපි ඒ තුල ආස්වාදයේ තුලම අපි හිටියොත් ඒ කියන්නේ අපි විදර්ශනාවකට ගිහිල්ලා නැහැ. අවසාන සමාධියත් අපි තුල නැහැ. ඒ නිසා සමාධිය සකස් වුණ වෙලාවේදී අර වගේ විදර්ශනාවකට යන්න ඕනේ. තේරෙනවද? එහෙම නැතුව අර පාවෙන ස්වභාවය, සැහැල්ලු ස්වභාවය දකමින් ඉන්න යන්න එපා. ඒවා ආස්වාදයන්. ඒවා ආස්වාදයන්, ඒවා භාවනාවේ අර්ථයකට ගන්නේ නැහැ. හිත සමාධිමත් වෙනවා. නමුත් ඒ සමාධිමත් හිතෙන් හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකින්න. රූපේ අනිත්‍යභාවය දකින්න. මම දැන් කිව්වා වගේ රූපේ අනිත්‍යභාවය ආයතන හැටියට මේ ඇසේ කභාවය දකින්න. එහෙම නැත්නම් මේ දෙතිස් මේ සතර මහා ධාතු හැටියට මේකේ පට වියාපෝ තේජෝ වායෝ හැටියට දකින්න. එහෙම දකමින් ඉස්සරහට යන්න. නෑ එහෙම දෙයක් නැහැ. එහෙම ගුරුවරයෙක් නැතුව කළා කියලා ප්‍රශ්නයක් නැහැ. තමන්ට අපහසුවක් දැනෙනවා නම් ඒක නතර කරලා ගන්නයි තියෙන්නේ. එහෙම අපහසුවක් දැනෙන්නේ හරියට කරොත් එහෙම. ඉතින් සමාධිය තුල ඉඳලා ඊට පස්සේ තමන් සතර සතිපට්ඨාන ඒ අර කියන රූපේ අනිත්‍යභාවයට යන්න. තේරෙනවා? එතනදී ඒ අතෙන්ට ගියා නම් ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරුවරයෙක් නොදන්න දෙයක් අහගන්න කෙනෙක්ගේ. තේරෙනවද? නමුත් එහෙම බය වෙන්න දෙයක් ඔතන සිද්ධ වෙන්නේ නැහැ. මොකද ධර්මයේ තුලනේ ඉන්නේ නේද? එනිසා මුල් වෙන්නේ ශ්‍රද්ධාවයි ඈ බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවයි සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගන්න. ඒක කරලා තමයි ඊළඟට අරවා කරෙන්න ඕනේ. එතකොට තමයි ඒවා වැඩෙන්නේ. මේවා වැඩෙන්නේ නැතුව අරක වැඩෙන්නේ නැහැ. තේරුණාද? එනිසා වැඩි බර දෙන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය කෙරෙහි ශ්‍රද්ධාවට. ඊළඟ බර දෙන්න සීලයට. එතකොට ඊළඟට භාවනාව කියන දේ තමන් තුලින් සකස් වෙලා යන්නේ. ඒක එකම මාර්ගය කියන දේ. මේ භවයෙන් එතර වෙන්න තියෙන එකම මාර්ගයයි. ඒතන එතර වෙමෙයි ඉතින් ඊට පස්සේ මාර්ගය කියනවා බුදුරජාණන් වහන්සේ. ඔය ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් එකම මාර්ගය තමයි මේ දුකෙන් මේකින් වෙන්න තියෙන එකම මාර්ගය සතර සතිපට්ඨාන වෙන මාර්ගයක් නැහැ. ඒ මාර්ගය දේශනා කරා ඒ මුලින්ම හඳුන්වා දී මෙතන තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මායෝගේ කියන දිගින් දිගටම සූත්‍රේ